ජීවිතය කියන්නේ පිටුවක්. ජීවිතය කියන්නේ පොතක්. ඒ පොතේ පිටු අපිට එක එක විදිහට ලියන්නට පුළුවන්. ඒ පිටු ලියවෙන්නේ අපි ඒ ලියවන ආකාරයට. එමත් නැත්නම් අපි ලියන විදිහට. සමහරක් විට ඒ එක එක පිටුවල එක එක විදිහේ අත්දැකීම් තියෙන්නට පුළුවන්. මේ ජීවිතය නැමැති පොතේ අපේ අත්දැකීම් අපි මොන වගේ දේවල්ද අපි එකතු කරගන්නේ. එහෙමත් නැත්නම් මේ ජීවිත ගමනේදී අපිට මොන විදිහේ අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න සිදු වෙනවාද? සමහරක් විට ඒ දේවල් දුක වෙන්න පුළුවන්. සමහරක් විට ඒ දේවල් සතුට වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සමහරක් විට මේ හැම දෙයක්ම ඒකාකාරී වෙන්න පුළුවන්. මේ ඒකාකාරී ජීවිතෙන් මිදිලා අපිට මොනවද කරන්න පුළුවන්කමක් තියෙන්නේ? සමහරක් විට මේ ජීවිතයේදී අපිට මේ මානසික පීඩනයන් වලට අපි මුහුණ දෙනවා. සමහරක් විට අපි දන්නේ අපිට ඒ දේවල් තියෙනවද කියලා. හැබැයි ගොඩක් වෙලාට දැන් කියන දේක් තමයි මට ටිකක් වැඩ වැඩි. මට ටිකක් පිස්සු වගේ. ඔය ඔය දේවල් අපි භාවිත කරන, ඒ වචන අපි භාවිත කරනවා. ඉතින් ඇත්තටම අපි කියන්නේ කවුද? අපේ ජීවිතයේදී අපි ලබන අත්දැකීම් මොනවාද? අපේ මේ ජීවිත පොතේ අපි මොනවද එකතු කරගෙන තියෙන්නේ? අපි ලබා දෙන්නේ මොනවද? අද දවසේදී අපි සූදානම් ඒ ගැන කතා කරන්න මේ ජීවිතයට ඉඩ දෙන්න. ඩොක්ටර් මම ඩොක්ටර්ව හඳුන්වා දෙන්න කලින්ම අද ටිකක් වෙනස් විදිහේ දෙයක් අහන්නට හිතුවා. අපි සාමාන්‍යයෙන් නිතර හමු වෙලා තියෙන කතා බහ කරලා තියෙනවා. නමුත් දැන් අපි බලන වීඩියෝ ක්ලිප් එක එතන මේ අපේ පවුල කියන දේ, අපේ බැඳීම්, අපේ විශ්වාසය සහ අපිට මේ ජීවිතේදී අපිට මුහුණ දෙන්න සිදු වෙන දේවල් ගැන කතා කරනවා. මම කැමති ඩොක්ටර්ගේ විදිහට ඒ දේ ගැන මොනවද හිතෙන්නේ කියලා දැනගන්න. ඔන්න සචිත්‍රා දැන් බලන්න අපි මේ ක්ලිප් එකෙන් දකිනවා දරුවෙක්ට ආරම්භයේම වෙන දේ නේ. එතන කවුරු හෝ විසින් සැලසුම් කරපු පඩියක නේද යාට යන්න වෙන්නේ. එතකොට එයා යන්න අකමැතිද කැමැතිද කියනකවත් නොසලකා යමෙකු විසින් තල්ලු කරලා යවනවා යාව. එයාට යන්නම සිද්ධ කරනවා. මෙතෙන්දී අපි මේ දරුවා පිළිබඳව, දරුවගේ සිතැඟියාවන් පිළිබඳව, අවට පිළිබඳව කිසිදු තැකීමකින් තොරව අපේ සැලසුමක යාව තල්ලු කරලා යවනවා. යන්න නැත්තම් ඇනලා යවන්න පටන් ගන්නවා නේ. ඒ විතරක් නෙමෙයි හැරෙන්න අවස්ථාවක් නැහැ. මකාගෙන මකාගෙන එනවා එයාගේ පිටුපස තියෙන ඊළඟ හැරවුම් ලක්ෂ ටික. බලන්න මේකෙන් අපි ආරම්භයක් ගමු. කොයිතරම්නම් අපි සැලසුම් සහගත ප්‍රවාහයක කැමැති අකමැති පැත්තක තියලා අපිට තල්ලු වෙන්න වෙලාද? එතකොට ඒ තල්ලුව හේතු කොටගෙනම ඔබ පටන් ගත්ත තැනදී වචනයක් පාවිච්චි කළා අපි ආතතියකට ලක් වෙනවා. ඔව්, ඒ ආතතිය අපි ආරම්භ කළා දෙනවා. සජිත්‍රේ නිසාවෙන් ඒ ආතතියත් එක්ක යන අය ඊට පස්සේ තව තව මානසික පීඩාවන් වලට ලක් වෙලා බොහෝ විට අපි ඉස්සරහට කතා කරන ඊටාම සැලකිය යුතු තත්ත්වයන්ට පත් වීමේ ආරම්භයක් වෙනවා. ඒක නිසා අපි ඊටාම සැලකිල්ලෙන් මේ ජීවිත ආරම්භ කළ යුතුයි. ස්වභාව ධර්මයේ තියෙන අපූර්වතම නිර්මාණය තමයි මේ මිනිසා කියලා කියන්නේ, පුද්ගලයා කියලා කියන්නේ. මේ අපි මොනවද කරන්නේ? අපි මොනවද ලබාගෙන තියෙන්නේ? අපේ ජීවිතයේදී අපි විවිධ වූ, මම කලින් කිව්ව විදිහට විවිධ වූ මානසික තත්ත්වයන් වලට අපි මුහුණ දෙනවා. ඒක කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්ද? නැත්නම් අපි මේදී නිර්මාණය කරගෙනද? ප්‍රශ්නයක් නම් අපි විසඳන්නේ කොහොමද? ප්‍රශ්නක එල්ලීගෙන හැම ඉන්නවද? මේ හැම දෙයක් තුළින්ම අපි මානසික පීඩනයකට ලක් වෙනවා. ඉතින් අද දවසේදී අපි සූදානම් වෙන්නේ මේ මානසික පීඩනය. ගොඩක් අපි මේ දේවල් තුළදී අද කතා කරන සූදානම් වෙලා ඉන්නවා මේ පැයක කාලය තුළදී. ඉතින් ඒ ගැන කතා කරන තමයි ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය කමල් ජයසේකර වෛද්‍යතුමා ඉස්පිට එකේ තුනේ අයිබුවන් කියලා දැන් පිළිගන්නවා. හරි. දැන් ඩොක්ටර් දැන් Facebook ගිහාම අපි දකින එක එක විදිහේ කෝඩ්ස් තියෙනවා. ලයිෆ් එක කියන්නේ මේක. ජීවිතය මේම. මෙහෙම කඳුල කියන්නේ හැම කෙනෙක්ටම මොනා හරිම කියන්න පුළුවන් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් වලින්. ඉතින් ප්‍රවේශයක් විදිහට මම කැමති යහන්න මේ ඇත්තටම මේ ජීවිතය කියන්නේ මොකක්ද? බොහොම බරානක ප්‍රශ්නයක් සජිත්‍ර නේද? ඉතාලම ගැඹුරු එකක්. සත්‍ය ඇත්තටම අපි ජීවිතය කියන එක අපිට කොහොමද එන්නේ මේ වගේ දේවල් බොහොම ගැඹුරින් විග්‍රහ කරපු ධර්මයන් තියෙනවා. මේ අතර ඔබ මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට ශරීරයක් සහ යම්කිසි අපි ආත්ම කිලත් කතා කරනවා නේද? අපිට දෙයක් ලැබිලා තියෙනවා. මේ දේ අපිට ලැබිලා තියෙනවා හොඳ මට්ටමකට ඉදිරියට අරගෙන යාම සඳහා. ජීවිතය කියලා කියන එක අධිමනෝවිද්‍යාවේ කියනවා ඔබ මේ පැමිණ සිටින්නේ එක්තරා පුහුණු කඳවුරකටය. මේ පාසලකි නිවැරදිව ඉගෙන ගන්න. කුමක් සඳහාද? සෑම අභියෝගයකටම, බිඳවැටීමකටම, ප්‍රශ්නයකටම සාර්ථක විසඳුම් හොයමින් නැවත නැවත ඔබ ඔබගේ මේ ලැබුණා වූ පුහුණුව යථාර්ථයක්, නිවැරද්දක්, ඉහළ තැනකට, ධනාත්මක තැනකට ගෙන යාම සඳහා ඔබට ලැබෙන පුහුණුවයි මේ ජීවිතය. ඒ ජීවිතය කියන්නේ එහෙනම් මේ පුහුණුවක්. ඒ පුහුණුව නිවැරදිව ඔබ කරනවා නම් ඔබට ජයග්‍රහණය ලැබෙනවා.
ඉතින් අද දවසේදී අපි මෙන්න මේ දේවල් තමයි කතා කරන්න ලෑස්ති වෙලා තින්නේ ඔබටත් මම හිතන්නේ ප්‍රශ්න ඇති දැන් අපි මාස දෙකකට ආසන්න කාලයක් ගොඩක් වෙලාවට අපි මේ ගෙදර හිටියේ ලෙහෙසියෙන්ම කියනවා නම් සරල වචන භාවිත කරනවා නම් මේ ගෙදර ඉන්න කාලයේදී සමහරක් විට මානසික පීඩනය කියන දේ මේ නැති වෙලා ඇති සමහරක් විට ඇති වෙලත් ඇති අපි සූදානම් ඒ ගැන කතා කරන්න ඉතින් ඔබට පුළුවන් අපිට කතා කරන්න අපේ දුරකථන අංකය තමයි 0114 33 44 44 එහෙමත් නැත්නම් 0114 33 44 66 කියන ඔන්න දුරකථන අංක දෙකම විවෘතයි ඔබට පුළුවන් අපිට කතා කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඩොක්ටර් ගෙන් අහලා ප්‍රශ්නට විසඳුමක් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ડોક્ટર මම අහන්නේ මානසික ආතතිය. දැන් මානසික ආතතිය කිව්වම ටිකක් බය හිතෙනවනේ. අපි හැමෝටම මේදී තියෙනව නේද? අනිවාර්යයෙන්ම. සයිස උපදින කොටමත් ආතති වලින් තමයි උපදින්නේ. මිනිස් ඒක මේ ශරීරයේ තියෙන දෙයක්. අනික ජීව විද්‍යාව සහ විශේෂයෙන් මනෝවිද්‍යාව සලකනවා ආතතියකින් තොර වුණොත් මිනිස්සේ කිසිම දෙයක් කරන්නේ නැහැ. කිසියම් ආකාරයක ආතති තත්වයක් තියෙන නිසාවෙන් තමයි පුද්ගලයා උනන්දු වෙන්නේ. පුද්ගලයා වැඩට පෙළඹෙන්නේ එයා ඉස්සරහට යන්නේ එතකොට ආතතිය කියන්නේ එක්තරා ආකාරයක හොඳ දෙයක් හැබැයි ඉතින් හැම දෙයකම සීමාවක් තියෙනවානේ නේද අපි සාමාන්‍යයෙන් කියනවා ලිමිට් එකක් එතකොට මේ ලිමිට්ස් පන්නනකොට තමයි ආතතිය වුණත් ඕනම දෙයක අයහපත් ප්‍රතිඵල ටික එන්න පටන් ගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් තියෙන ආතති తত্ত্বය සීමාව එහාට යනකොට එයා කාංසාත්මක తত্ত্বයකට පත් වෙනවා. අපි කියන ඇන්සයිඩ් ලෙවල් එකකට එනවා කියලා. ඔය දෙක මාරු වෙන තැන අපි හඳුනාගත්තොත් ආතතිය පාලනය කළොත් කලමනාකරණය කළොත් ඉතා උග්‍ර අයහපත් තත්වයකට නොයා ඉතාම හොඳ තත්වයෙන් ජීවිතය ගෙව ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් තවත් දෙයක් තමයි මම කෙටියෙන් මේ දෙහන්න. විෂාදය කියන්නේ මොකක්ද? හොඳ ප්‍රශ්නයක්. මේ ගමනේ එක්තරා අයහපත් ලක්ෂණයක් ඇති කරන තත්වය තමයි විෂාදය කියන්නේ. විෂාදය වෛද්‍ය විද්‍යාවේ කියනවා එක පැත්තක එක මූඩ් ඩිසෝඩර් එකක්. ඒ කියන්නේ අපේ සම්පූර්ණයෙන්ම චර්යාවන් වෙනස් කරන තත්යක්. අතිශයින්ම දුක්මුසු පුදුමාකාර පාළුවක් තනිකමක් දැනෙන ඉතාම නෙගටිව් ඍණාත්මක අදහස් ගොන්නක් පහළ වෙන්න පටන් ගන්න එක්තරා අවස්ථාවක් තමයි විෂාදය කියලා කියන්නේ. නැත්තම් ජනප්‍රිය වචනේ ඩිප්‍රෙෂන්. ඒකේ වර්ග ගණනාවක් තියෙනවා. ඒකත් තමයි දැන් පෝස්ට් පාටම් ඩිප්‍රෙෂන් කියලා අපි කතා කරනවා. මේජර් ඩිප්‍රෙෂන්, ඊළඟට ඔය ඇකියුට් ඩිප්‍රෙෂන් තත්ත්වයන් තියෙනවා. ඒ වගේම සිටුේෂනල් ඩිප්‍රෙෂන්ස් තියෙනවා. ක්ලිනිකල් ඩිප්‍රෙෂන්ස් තියෙනවා. ඒකට මේ වගේ එක් එක් අවධිවලදී යම් හේතුන් පාදක කරගෙන කෙනෙකුව සාමාන්‍ය තත්ත්වෙන් ඍණාත්මක පැත්තට දුක්මුසු බවටත් ගිහිල්ලා අවසානයේ තමන්ගේ ජීවිතේ එපා කියන තැනට තල්ලු කරන එක්තරා තත්ත්වයක් තමයි විෂාදය කියලා කියන්නේ. දැන් මම ටිකක් මේ ෆයිල් එකක් අතේ තියන් ඉන්න ටිකක් මේ පොඩක් මටත් නිකන් සැහැල්ලු බවක් නෑ වගේ. මම ටිකක් මෙහෙම ඉන්න කැමති. අපි කතා කරොත් ක්‍රීඩාව. සමහරක් වෙලාවට මානසික ආතතිය එහෙමත් නැත්නම් අපි ડિප්‍රෙෂන් වල ඉන්න කෙනෙක් ගොඩක් වෙලාවට හොයාගන්න ක්‍රමයක් තමයි මේ ඒක අපිට අයින් කරන්න පුළුවන් විදිහේ ක්‍රමයක් හොයාගන්නවා. සමහරක් විට ඒ සංගීතය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ නර්තනය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ක්‍රීඩාව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමක්. ඉතින් ඇය ගැන කියන්නට කලින් ඇය හඳුනා දෙන්න කලින් අර ડોක්ටර් ගෙන් ඇහුවා වගේ මට ඇය ගෙන් අහන්න හිතනවා. ඒ වෙලාවේ මොකද හිතන්නේ? ඒ වෙලාව ඇත්තටම ගත්තොත් මේ ඒෂියන් 3-on-3 ගේම් එකක් අපිට හම්බලා තිබ්බේ ආසියාවේ ඉන්න ප්‍රබල ටීම් එකක් ජපාන් ටීම් එක. ඉතින් ඒ වෙලාවේ ඇත්තටම අපි ඔක්කොම වගේ හිර වෙලා හිටියේ කොහොමද ස්කෝර් කරන්න ඕනේ කියන තැන හිටියේ. ඉතින් ඒ වෙලාවේ ඒ බෝල් එක ඩ්‍රිබල් කරලා මගේ අතට බෝල් එක පාස් කරාට පස්සේ මටත් හිතා ගන්න බැරුණා මොකද කරන්න කියලා. මොකද ඒ තරම් බය වෙලා හිටියේ. ඒකත් මානසික ආතතියක් තමයි ඉතින්. ඉතින් ඒ වෙලාවේ මගේ අතට ගත්තාම මගේ හිත කිව්වේ ෂූට් කරන්න කියලා. මොකද ඒ තප්පර ගානක් තියෙනවා ඒ තප්පර ගාන ඇතුළත අපි ෂූට් කරන්න ඕනේ මට ඒ වෙලාවේ කිව්වේ ෂූට් කරන්න කියලා බෝල් එක රිලීස් කරනකොට මම දැනගත්ත මේ ෂොට් එක අනිවාර්යයෙන් යනවා කියලා එතකොට තමයි මගේ හිත නිකන් අර රිලැක්ස් එකක් වුණා වගේ හිතන එක නේද අර තිබ්බ අර සැහැල්ලු වුණා එකපාරට තිබ්බ අර බර ගතිය ඔක්කොම නිකන් අතෙන් බෝල් එක රිලීස් කරන පස්සේ සැහැල්ලු වුණා ඉතින් මේ දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ 2013 මිස් ශ්‍රී ලංකා මිස් අර්ත් සොලංජි ගුණවිජේ. ඊට අමතරව කියන විශේෂ දෙයක් තමයි ඇය දැනට ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සහ පැසිපන්දු කණ්ඩායමේ අපි කියන්නේ මේ දැල් පන්දු වල තමයි කලින් හිටියේ. නමුත් දැන් පැසිපන්දු කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩිකාවක්. ඉතින් මතනේ ඇයගේ ඇය ගැන හොයලා බලනවා නම් අපි සොලංජි ගුණවිජේ කියලා හොයලා බලනවා නම් අනිවාර්යයෙන් මේ නැෂනල් රෙකෝඩ්ස් ටික බලාගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් අනිවාර්යෙන් අපිට වැදගත් සහ අපි ඇයත් එක්ක ඒ දේ තමයි දවසේදී කතා කරන්න ලෑස් වෙලා ඉන්නේ. ડોක්ටර් දැන් සොලංජි කිව්වා මගේ හිත කිව්වේ ඒ වෙලාවේ ෂූට් කරන්න.
නමුත් හැමතිස්සම හිත කියන දේවල් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. ඔව් අනිවාර්යයෙන්ම දැන් සලංජි කියනවානේ දැන් යාට ඒක හරි. එවලදී ඒක හරි ගියා නේද සලංජි? හැබැයි දැන් සමහර වෙලාවට හිත කියන හැමදේම කරන්න ගියාම සජිත්‍ර කිව්වා වගේ අපිට ඩවුට්ෆුල් අවස්ථා එනවා නේද? මොකක් වෙයිදෝ කියන්නේ වෙනතට මොලය සහ හිත අතරේ මනසයි අපේ හදවතයි එක්ක ලොකු ගැටුම් ඇති වෙන තැන් තියෙනවා සලංජි නේ. එතකොට මේ වගේ වෙලාවකදී අපි පරිස්සම් වෙන්න ඕනේ. මක්නිසාද කියනවා නම් සාමාන්‍යයෙන් අපි හදවතින් තීරණ ගන්නවා හැඟීම් සමග. අපි භාෂාවෙන් කියන්නේ එහෙමනේ නේ මොලෙන් තීරණ ගන්නවා සිද්ධාන්ත සමග. එතකොට මේ දෙක මිශ්‍ර කළා තීරණ ගන්නව නම් තමයි වඩා හොඳ. මක්නිසාද කියනවා නම් ඕනෑවට වඩා හදවතින් ගන්නා ගනු ලබන තීරණ අපි මේ කතා කරපු මානසික පීඩනය එතකොට විෂාදය දක්වා ගෙන යන්න හේතුවක් වෙනවා. ඒ නිසාවෙන් බොහෝ හදවතින් තොරව අපිට වැඩ කරන්න බෑ. හැබැයි හදවතේ තීරණ වලට මොලය උදව් කර තිබිය යුතුයි. මොලය විසින් අපට උදව් කරමින් හදවතින් තීරණ ගැනීම තමයි වඩා හොඳ වෙන්නේ. දැන් මේ හදවත කියන එක හරි ප්‍රබල දෙයක්නේ. හදවතින් තමයි ගොඩක් අපි මේ මම හිතන විදිහට අපි හැංගීම් අපිට දැනෙන්නේ මේ පිටන තව කෙනෙක්ට දැන් මේ ආදරය කියන මාතෘකාවක් ගමුකෝ. ආදරය මම යාට ආදරය කරනවා. නෑ මම යාට ආදරය කරනවා. යාමට ආදරය කරනවා. මේ හිතෙන් හිතන අපි ආදරය කරනවා කියලා කියනවා. හැබැයි මේ හදවතර හැමදේම ඉඩ දුන්නොත් හදවතින්ම හැමදේම හැම දෙයක් ගැනම හදවතින් හිතුවොත් එය සාර්ථක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කෙසේ හෝ ඒකට තවත් දෙයක් තමයි හදවත සහ මොළය කියන දේ. දැන් එතකොට මේ සමරක් යන ඩොක්ටර් මේ මට වෙලා තියෙන දේ මම මේ කියන්නේ අපි හදවතින් තීරණය කරාම ඒක මේ හරි ගිහිල්ලා තියෙනවා. හැබැයි මොළය කිව්වා ඒක එපා කියලා. හැබැයි ඒක වැරදිලා තියෙනවා. ඒක එතකොට මොකද්ද ඒ වෙලා තියෙන්නේ? ඔව් මේ හැංගීම් එක ගැටුමක් නේද? ඔය හැංගීම් එක ගැටුමක්. දැන් සමහර ඒවා අපි සාධාරණීකරගෙන යනවා. දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මෙහෙම ඒවා දැන් අපිට දැන් විශේෂයෙන් උපදේශන ශාස්ත්‍රය දෙන නිසා අත්දකින්න දේවල්. දැන් සමහර පුද්ගලයෝ එනවා විශේෂයෙන් නෝනවරු බිරින්දෑවරු වෙනවා. රන්දි මේ ඔව් මේවා දැන් වෙනවා. මේ ලොකු කම්කටොළු ගියාගෙන එනවා. එතකොට දැන් ස්වාම් පුරුෂයා මෙහෙමයි හැසිරෙන්නේ, මෙහෙමයි හැසිරෙන්නේ ආදී වශයෙන් එනවා. එතකොට අහපුවාම එයා ඒ හැසිරුම් ටික දැකලා තියෙනවා මීට අවුරුදු 15කට විතර කලිනුත් ඒ යාළු කාලෙදී හොනේ. එතකොට මං අහුවාම අපි සැසියකි දහනකට කියන ඔව් නෑ ඒවා තිබුණා. එතකොට මං අහන ඉතින් ඔයා ඇයි එයත් එක හාද උනේ? මං හිතුවා එයා හාද වුණාම හරියයි කියලා. හොනේ කාලය. ඔව් කාලය. හොනේ ඊට පස්සේ මං අහනවා දැන් හරි ඔයාට හා කියලා එකතු වුණානේ. එකතු වුණාට පස්සේ ඔය ගැටුම් තිබ්බේ නැද්ද? නෑ තිබුණා. එතකොට ඔයාට දැනුත් ගහනවානේ. ඔව් ගහනවා. එතකොට එදා දෙවනි දවසේදී ගැහුවායි කියලා හා කියලා දෙවනි දවසේදී ගහලා තියෙනවා. එතකොට මම අහන ඇයි දරුවෝ ඔයා විවාහයකට ගියේ? නෑ එයා කිව්වනේ බැන්දම හරියනවා කියලා. හනේ? එතකොට විවාහ වුණාම හැදෙයි කියලා. දැන් මේ තීන්දුව ගන්න හදවතින්නේ. හදවතින් තීන්දුව ගන්නවා. ඊට පස්සේ කියනවා දැන් දරුවොත් ඉන්නවා. එතකොට අහන ඇයි ඔයා මෙච්චර දුර ආවේ? එතකොට දෙන උත්තරේ තමයි නෑ මේ දරුවෙක් හම්බ වුණාම ප්‍රශ්න විසඳෙයි කියලා හිතුවා. මේක නම් මම මේ පැහැදිලිව කියනවා. මට ඒකට විනාඩියක් දෙන්න. කවදාවත් තේරුම් ගන්න එපා හා කියන එක බෙහෙතක් නෙවෙයි. විවාහය කියන්නේ ඖෂධයක් නෙමෙයි. දරුව කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයකට බෙහෙතක් නන් නෙමෙයි. කිසිම ගුලියක් අල්කයක් ඉන්ජෙක්ෂන් එකක් කරලක් නෙමෙයි කියලා මතක තියෙන්න ඕනේ. එතකොට මේ අපි හදවතේ තීරණත් එක්ක යනවා. හැබැයි අර ඔයා කියපු කැලලකුත් තියෙනවා. මෙහෙම ගිහිල්ලා සියලු ඔක්කොම මේ විඳ දරාගෙන ඇවිල්ලා අවුරුදු 15කට විතර පස්සේ දැඩි පීඩනත් එක්ක හැරලා බලනකොට හැබැයි මම විවාහ වෙලා තියෙනවා. දරු දෙන්නෙක් ලැබලක් තියෙනවා නේ. කොහොම හරි අදගෙන අවිල්ලක් තියෙනවා. ඒ දෙන්නා මං කොහොම හරි උගන්නලක් තියෙනවා. ඒ නිසා මට දැන් හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවා, නෝනෙකුත් ඉන්නවා, පවුලකුත් තියෙනවා. මෙන්න මෙවැනි සතුරු විය හැකි යම් කාරණා තියෙනවා. හැබැයි මේ දෙක දාලා කිරලා බැලුවොත් ඊටාම යහපත් දෙයද මම මේ කරේ කියන ප්‍රශ්නේ එනවා. ඒ හින්දා අපිට සතුරු විය හැකි කාරණා තියෙනවා. යම් දුරකට ඔබ ආවනම්, හදවතින් ආවනම්, ඔයා කිව්වා වගේ ඔව් දැන් ඔයා ඉන්න තැන නැවත විසාදේ හදා ගන්න නැතුව ලැබිච්ච දේ එක්ක සතුටු වෙන්නත් ඉගෙන ගන්න ඕනේ. අපි ලැබිච්ච දේ එක්ක සතුටු වෙමු. ඉතින් කෙටි විරාමයක් ලබා ගන්න ඕනේ. එකතු වෙලා ඉන්නේ ජීවිතයට ඉඩ දෙන්න. डिप्रेशन कैमती हितने
දැන් ගොඩක් වෙලාවට ඩිප්‍රෙෂන් කියන එක දැන් කතා කරොත් එහෙම ගොඩක් වෙලාවදී අපිට තියෙන ලොකුම දේ තමයි දැන් තරුණ කාලේ ඉන්නවා නම් ඉතින් ගොඩක් වෙලාවට ලව් අෆෙයර් එකක් තමයි සාමාන්‍යයෙන් ගත්තොත් මේ වයසේ විතර වගේ කියන්නේ දැන් අවුරුදු 19 20 ඉඳන් ඔය වගේ එනකොට එන්නේ ගොඩක් වෙලාවට ලව් එකක් හින්දා එක්කෝ පෙම්වත හැරගිලා හරි පෙම්වති හැරගිලා හරි මොකක් හරි අනි එහෙම තත්වයක් වුණාම තමන් අර වෙනම කෙනෙක්ට ආදරයක් නේ. ඒ කියන්නේ දැන් දෙමෝපියන්ගේ ලැබෙන ආදරයට වඩා ඒගොල්ල බලාපොරොත්තු වෙන තව ආදරයක් නේ ඒක. ඒතර ඒක නැති වුණාම ගොඩක් වෙලාවට ඔය තත්ත්වය ડિප්‍රෙෂන් කියන දේ එනවා. එතකොට ගොඩක් වෙලාවට ඔය දේ අපි අම්මලට කියන්නේ නැහනේ. අපි අම්මට කියන්නේ නැහැ, තාත්තට කියන්නේ නැහැ, සහෝදරියෙක් ගොඩාක්ම ක්ලෝස් නම් කියනවා. ඉතින් අර එහෙම වුණාම මෙයාට කවුරුත් කියන්නේ නැති වුණාම තමයි ඔය වගේ ලොකු මානසික ආතතියකට එන්නේ. මම හිතන්නේ ඒක සාමාන්‍යයෙන් හැමෝටම වගේ වෙන දෙයක්. ඉතින් අර ඒ වගේ තත්වයකදී මං හිතන්නේ ඔය දැන් අපි කොච්චර කිව්වත් මේ මොනවාද කායික හරි කතා කරන්න කියලා කිව්වට ඒ හිතේ තියෙන එකේ නම් සමහර වෙලාවට ඒක හිතේ හංගගෙන එයා තනියෙන් විඳවනවා. මම මේ දේ කරන්න ඕනේ මම දැන් මම ගත්තොත් මටත් ඔය වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක මට විතරක් නෙමෙයි මේක හැමෝටම වෙන දෙයක්. දැන් මොකද අපි ආදරය කරන්න ගත්තා හෝ මොන හරි ඒ වගේ දෙයක් වුණාම මටත් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මොකද ඒ වෙලාවට මම කරන්නේ හිත කියන දේ නෙමෙයි මේ මොලේ කියන දේ නෙමෙයි හිත කියන දේ. මොකද දැන් මට හිත කිව්වොත් නෑ දැන් මම මෙයාට අපෝ කෝල් එකක දැන් පළවෙනි කෝල් එක අපි කියමුකෝ මිස් කරා කියලා. ඒ ආන්සර් කරේ නෑ කියමුකෝ. ඊපස්සේ මගේ හිත කියන නෑ ගන්න 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 අපෝ ගන්න. ඉතින් මම ඔය වගේ කෝල් 100ක් 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 විතර ගන්නවා. අන්තිමට මොකද නෑ ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. ඊපස්සේ මම මොකද කරන්නේ? ඊපස්සේ මම ට්‍රයි කරනවා එයා ඉන්න තැනකට කොහොම හරි යන්න කියලා බලනවා. ඒකත් නැති වුණොත් එයා ආන්සර් කරන්නේ නැතුව මුකුත් නැති වුණොත් අර හදපු අම්මා තාත්තා එතකොට යාළුවෝ නංගිලා මේ හැම දෙයක්ම අතහැරලා මම මොකද ගන්න ඩිසිෂන් එක? මට මේ ආදරේ නැති වුණා මේක තමයි මගේ මුල් ලෝකේ මගේ මේ මුල් ලෝකෙම නැති වුණා මං මැරෙනවා. ඕක තමයි අන්තිම ස්ටේජ් එක. ඉතින් ඔය වගේ තත්ත්වවල මම කොච්චර ස්පෝර්ට්ස් කරත් මට ඉවසීම තිබ්බත් මම ස්පෝර්ට්ස් කරත් මමත් ඒ තැනට වැටෙනවා. මම ඒ තැනට වැටලත් තියෙනවා. එතකොට මොකක් හරි දෙයකින් සමහර තැන්වලදී හිතම කියනවා හිතද මොලේද කියන්නේ දැන් ඩොක්ටර් කිව්වා වගේ සමහරට මොලේ වෙන්න ඇති. දැන් ඩොක්ටර් කිව්වනේ හිත කියන දේ මොලේයි හිතයි දෙක ෆයිට් කරනවා කියලා එක දෙයක් වෙනුවේ. එතකොට සමහරවල්ලා දැන් හිතෙන් මට කිව්වර මම මැරෙනවා කියලා. හැබැයි මොලෙන් කියනවා නෑ මං ඒ දේ කරන්නේ නෑ. මම ජීවත් වෙලා පෙන්වන්න ඕනේ මේ කියන එක්කෙනාට හරිය අදාළ පුද්ගලයාට මම ජීවත් වෙලා පෙන්වන්න මම හොඳින් ඉන්නවා කියන එක. මොකද මම ඇත්තටම ස්ට්‍රෙස් වෙන්නේ හරි ඩිප්‍රෙෂන් එකක් හරි වෙන්නේ හේතුව මම හිතෙන් හදාගන්න දෙයක් ඉන්න. මේක ඇත්තටම මෙන්ටල් ඩිසෝඩර් එකක් නේ ඩොක්ටර් මං කිව්වා තරින් වන්නේ. ඒතර මේක මෙන්ටල් ඩිසෝඩර් එකක් ඉන්න ඒක අපි මෙන්ටලි ප්‍රිපෙයාර් වෙන විදිය තමයි. ඒක මට වෙන්න පුළුවන් ඔලිම්පික් ගණේ ඇත්ලීට් කෙනෙක්ට වුණත් වෙන්න පුළුවන්. ඒත් ඔය ඩිප්‍රෙෂන් කියන දේ කොච්චර සල්ලි තිබ්බත් කොච්චර කැපී පෙනෙන ජනප්‍රිය චරිතයක් වුණත් ඒ කියන දේ ඒ ඔය ඩිප්‍රෙෂන් කියන දේ ආවොත් එයාගේ හිත කිව්වොත් මෙයා මැරියන් මැරියන් මං දැන් මැරෙන්න ඕනේ. ඒ වගේ දෙයක් කියන්න වුණොත් එයා අනිවාර්යෙන් ඒ දේ කරනවා. අපි ඒක තමයි කතා කරමු. ඊට කලින් අපිට දුරකතරයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මනීෂා ආයුබෝවන් සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. ඔව් මනීෂා දැන් ඔව් ડોක්ටර් ඉන්නවා. ડોක්ටර්ගේ මොනවද අහන්න තියෙන්නේ? මොකක්ද ඔයාලට ඇතුළට තියෙන ප්‍රශ්නය? ડોක්ටර් මම බැඳලා දැන් අවුරුදු 7ක් විතර වෙනවා. ඔව් පුතේ. මේ මමත් දැන් යා ඒ කියන්නේ යාළු වෙලා එහෙනම් තමයි දැන් thinking හදවතට දැන් ඒ හදවත කියන දේ තමයි මම කරේ. ඔව්. ඉතින් දැන් මට දැන් බියක් තියෙනවා දෝ එක වසරේ. දැන් මම අවුරුද්දක් විතර වෙනවා හස්බන්ඩ් නැහැලා මොකද අපි බඳින් ඉස්සෙල්ලා යා හොඳට ජොබ් එක කරලා එහෙම හිටියා. හැබැයි යාට මේ පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒ කියන්නේ එයා කල්පනා කරනවා විතර එහෙම ඒ කියන්නේ පොඩි ලඩක් කියලා තිබුණා ඒ කියන්නේ චාදේ වගේ තිබුණා. ඊට පස්සේ මේ මම දැන් එක දැනගෙන හිතේ නමුත් මම ඒක එක්ස්පර්ට් එකට කිව්ව වෙලා ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් වෙයි කියලා. ඊට පස්සේ මම බැංගලොර පස්සේ මම ඒ කියන්නේ පිළියංගල ඉස්පිරිතාලේ ඉන්න හොස්පිටල් එකේ තහන් පියපිරි කියලා බෙහෙත් අරන් ගිහලා පාවත් කරනවා. ක්ලිනික් එකට පාවා එක්ක ගිහලා ඒක මේ හැමදේම කරා. එහෙනම් එයාගේ අර තියෙන කම්මැලි ගැටිය වැඩට යන්නේ නැති ගැටිය හැමදේම ඉන්නේ නැහැ. එයාට පහයක් හයක් කියලා කියලා ඒ කියන්නේ පුදුම විදිහට කම්මැලි දවසක් වගේ නිදා ගන්නවා වැඩකට යන්නේ ඉඳලා හිටලා යනවා එහෙම වුණා. ඉතින් දැන් අවුරුදු පහක් හයක් මම නැතන් හිටියා. ඒකෙන් හදා ගන්න බැරි වුණා. ඊට පස්සේ මම වැඩකට ගියා නැති මම එහෙම දරුවත් එක්ක තමයි දරුවත් බලාගෙන ඉන්න වැඩකට ගියා. කරත් හරි ගියේ නැති ඉතින් අපි වෙන් වුණා. දැන් මට කියන ඔව් මනීෂා අපිට
තත්වය පැහැදිලි මම හිතන්නේ ඩොක්ටර්ට පැහැදිලි යදි මොකක්ද කියන්නේ කියලා මේ මොකද කියන්න තියෙන්නේ ඔව් බොහොමත්ම ස්තුතියි කතා කරලා ඇත්තට ඩොක්ටර් මේ නුවගේ දැන් නුව හරියට කේන්ටි ගන්නවා එයා මට කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් නේ මට ප්‍රශ්නයක් තියෙන මොකද කියලා තේරුම් ගන්න බැහැ දුවට මේ ඔව් 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 සජිත්‍රා දැන් මෙවැනි දේ අපි හැමෝටම දැන් මම මේ දුවට වගේම සියලු දෙනාට ආදර්ශයක් වෙන්න අපි මේවා ගන්න ඕනේ සොලංජි දැන් අපිට පේනන අර වත්තර සිව්වා වගේ බාන මොලේ සහ හදවතේ ගැටුම් එක තමයි මේ දුවත් තීන්දු తీන්න ගන්නෙ හැබැයි එකක් මම කියන්න ඕනේ දැන් නිවැරදිවම නිසි වෛද්‍ය ප්‍රතිකාර සමග උපදේශන සහ මනෝ ප්‍රතිකාර නිවැරදිව කරනවා නම් මේ ගොඩක් ඒවා අපිට ජය ගන්න පුළුවන් ඇත්තටම දැන් අපි දැන දැනන සමහරව කරලා තියෙන්නේ ඒකට එතනින් එහාට ඔය ටිකක් බෙහෙත් කළා නතර වෙන එක වගේ හොඳම නැති දේවල් එතකොට අපි සජිත්‍ර මේවට නිවැරදි ප්‍රතිකාරාත්මක පද්ධතියක යන්න ඕනේ විශේෂඥ වෛද්‍ය උපදෙස් සහිතව යන්නට ඕනේ ඒ වගේම උපදේශනය සහ මනෝ ප්‍රතිකාර අත්‍යවශ්‍යයි මේ සියල්ලේ එකතුවකින් තමයි අපිට සෑහෙන දේවල් හොඳ කරගන්න පුළුවන් වෙන්නේ අනික මතක තියෙන්න ඕනේ මේ 100%ක් හොඳ වෙනවා කියලා එකක් කොහොමවත් නැහැ නේද මර තාවකාලික ජීවිතයක් නම් හැමෝම ගත කරන්නේ 100%ක හොඳ විල්ලක් නෙමෙයි පැවතෙන්න ඕන ගන්න තිබුණා නම් ඇතින සලංජ නේද එහෙම තිබුණා නම් ඇති ඒකට ගේන්න පුළුවන් පුතේ දැන් ඔගොල්ලෝ නීතියෙන් තාම වෙන් වෙලා නැත්තම් ඔබට තාමත් අවස්ථාව තියෙනවා සුදුසු වැඩිහිටියොත් එක්ක එකතු වෙලා ඔබේ ස්වාමි පුරුෂයාට නිවැරදි ප්‍රතිකාර වලට යන්න රජයේ ඕන තරම් තාම ප්‍රතිකාර තියෙනවා ඒ වගේම දුවත් යන්න ඔබගේ තියෙන පීඩාව අඩු කර ගැනීම අවශ්‍යයි ඒකම මට කියන්නට ඕනේ දරුවා ගැන අම්මා තාත්තාගේ දේවල් දරුවන්ට තදින් බලපානවා එකක් ඥානමය අනිත් එක තමයි බිහෙවියරලිස් අවස්ථාව බලපානවා එතකොට දරුවාට මේ බිඳුනු පවුල කියලා කියන්නේ එයාට ඇතිවෙනවා ලොකු පීඩනයක් එතකොට අපි නොහිතුවට කතා නැකලට සජිත්‍ර දරුවන්ටත් මේ මානසික පීඩන එනවා ඒගොල්ලොත් ඇන්සයිටිස් වලට පත් වෙනවා ඒ වගේම ඒගොල්ලොත් ડિප්‍රෙස් වෙනවා දැන් ડિප්‍රෙෂන් වලත් එක ලක්ෂණයක් තමයි දැඩි ලෙස කේන්තියාම එපා වීම අනිත් අයව අවුස්සන වැඩ කිරීම සහ ඔය ADHD attention deficit hyperactive වගේ යම් තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවකදීත් දරුවට ගහන්න බනින්න ඕනෑවට වඩා බන කියන්නේ යන්න එපා. එයාටත් උදව් ඕනේ. ඒ නිසා සුදුසු උපදේශකවරයෙක් එක්ක කතා කරලා දරුවත් එක්ක ගනුදෙනු කරන විදිහ ඉගෙන ගන්න. අවශ්‍යතාවයක් වුණොත් දරුවට ඖෂධ ප්‍රතිකාරයක් දෙන්න දෙපාරක් හිතන්න එපා. මක්නිසාද එවැනි ක්‍රමවලින් අපිට ඒ දරුවා නැවත බිඳ වැටෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙනවා. ඉතින් මම යෝජනා කරනවා තාවමත් ඔබට අවස්ථාව තියෙනවා නම් නැවත ඔය පවුල ගොඩනගා ගැනීමට උපරිම උත්සාහය ගන්න ඒකට උදව් කරන්න අපේ රටේ ආයතන ඕනතරම් තියෙනවා. සමහරක් දේවල් තියෙනවා ප්‍රශ්න ඇති වෙන්නේ තවත් දෙදෙනෙකුත් එක්ක දෙදෙනෙක් නිසා නමුත් ඒකෙන් විදවන්නේ ඒක මුහුණ දෙන්නේ සිදු වෙන්නේ තවත් කෙනෙක්ට. ඉතින් අපි මේ දේවල් වලට ඒ වගේම අපි මේ දේවල් හරියට තේරුම් අරගෙන ඒකට මොනවද කරන්න ඕනේ කියන දේ ගැන පොඩ්ඩක් අපි ඉගෙන ගමු. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගමු. මේ ජීවිතේට ඉඩ දෙන්න. අපේ ජීවිතයේදී කිසියම් හෝ දෙයක් නැති වෙන්නට කෙනෙක් හේතු වෙනවා වගේම සමහරක් විට දෙයක් ඇති කර ගන්නටත් පුද්ගලයෙක් හේතු වෙන්නට පුළුවන්. ඒක මම මේ කතා කරන්නේ මේ අපි ආදර සම්බන්ධතාවයක් කතා කරමුකෝ. දැන් මානසික ආතතියෙන් හෝ යම්කිසි ප්‍රශ්නයකින් පෙළ දෙන්නේ එකට මුණ ගැහෙනවා. පස්සේ කෙනෙක් විබිරිලා යනවා. නමුත් ඒ දෙන්න එකට එකතු වෙලා ආයෙ නැවත ගොඩනැගෙනවා. ඒක හොඳ දෙයක්. ඔව්. අනිවාර්යෙන්ම සත්‍ය දැන් ඒකෙදි මෙහෙමයි දැන් මේකේ අදහස් කරන්නේ මේ මේ රෝගින් දෙන්නෙක් එකතු වෙනවා කියන එක නෙමෙයි නමුත් මේ ડિප්‍රෙෂන් තත්ත්ව කියනවා ජය ගන්න පුළුවන් අපිට. හැබැයි මේකෙදි වැදගත් දේ තමයි ડિප්‍රෙෂන් කෙනා තනිවීම කියන එකයි භයානක වෙන්නේ. එතකොට යම් කෙනෙක් දැන් අපි දැක්කන අර කළු වලාකුලෙන් වතුර වගේ වැටෙන්නේ මේ මේ අදහස් ටික ඍණ අදහස් එනවා. හැබැයි එයා සොයන්ව බේරෙන්නත් යමක් කළානේ. හැබැයි එයා විසින් අර කුඩයක් ඉහළ ගත්තට සලන්ජි අපි දැක්ක කුඩේ තිල්ලලා ගියානේ. මොකද වුනේ? එතකොට එයාට එයාගේ උත්සාහය මදි වෙනවා. හැබැයි ඊට පස්සේ ආ පොඩි කන්සල්ටේෂන් එකකටත් යනවා. ඒකත් ඒ පාර හරියන්නේ නැහැ. එහෙම වුණාට පස්සේ ආ තව මොන හරි නේද පොඩි පානයක් එහෙම ගත්තා දැන්. ඒකත් තේනවා නේද? ඊට පස්සේ ඇස් දෙක දිහා රවුන් රවුන් එලා. අමතක කරන්න. පොඩි අමතක කරන්න උත්සාහ කළා. හැබැයි ඒවත් හරියන්නේ නැහැ පාර. නමුත් අපිට දැක්කා පීඩාවෙන් ඉන්න කෙනෙක්ට උනත් පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න. දැන් ඒ ආපු අනිත් ගැහණු දරුවත් එයත් පීඩාවෙන් ඉන්නේ. එයත් යම් කිසි ડિප්‍රෙෂන් නෝ යම් පීඩාවක ඉන්නවා. හැබැයි ඒ දෙදෙනාට එකතු වෙලා පුළුවන් කමක් ලැබුණා ඒ පුපුරුවා හරින්න. මොකද්ද පුපුරවා හරින්නේ අර ડિප්‍රෙෂන් తত্ত্বය මේක ඊට වඩාත් ආරංචියක් සහ අපි ඉගෙන ගත යුතු දෙයක් එහෙනම් සලන්ජි ඔන්න අපිට පේනවා
කෙනෙකුට කොච්චර ડિප්‍රෙෂන් එකක් ආවත් නේද ජීවිතේ එපා වෙන තරමට මාවත් මැරෙන්නම හිතුණත් එවැනි කෙනෙකුටත් පුළුවන් තව කෙනෙකුට උදව් කරලා ඕවර්කම් කරගන්න පුළුවන් ඒ නිසා මේක හොඳ පණිවිඩයක් ડિප්‍රෙෂන් කියලා කියන්නේ ජයගත හැකි තත්ත්වයක් එතකොට ඔබ විෂාදයෙන් පෙළෙනවා නම් ඔබට දුකයි නම් ඔබට ජීවිතේ එපා වෙලා නම් මතක තියාගන්න ඔයා ජීවිතේ එපා කරගන්නවා විතරක් නෙමෙයි ඔයා ජීවිතේ නැති කරගන්නවා විතරක් නෙමෙයි ඔයාට උත්තරේ තියෙන්නේ ඔයාට පුළුවන් ඒක අත්දැකීමක් කරගෙන ඒක දැනගෙන තේරුම් අරගෙන තව කෙනෙක් වෙතෙන්ටපත් නොකර ඉන්නත් එතෙන්ට පත් වෙලා ඉන්න කෙනෙක් ළඟට ගිහින් උදව් කරන්නත් පුළුවන් කියන එක අපිට ඕකෙන් හොතටම ඉගෙන ගන්න පුළුවන්. අද කාලේ ගොඩක් නැති වෙන්න දේවල් හිතලා තියෙන තව කෙනෙක්ට අහුම්කම් දෙන්නේ නැති එක. ඒ වගේම අපි කිව්වත් එහෙම අහුම්කම් දෙනවා දෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනාට වැරදි කරන්නත් ඉඩකඩ වැඩි. ඒ නිසා පොඩක් අපි මනුෂ්‍යත්වය කියන දේ ඔළුවේ තියාගෙන අපි වැඩ කරමු. ඉතින් මත් එක්ක මම හිතන්නේ දැන් කෝලර් කෙනෙක් ඉන්න මම හිතන්නේ දුරකතන කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්න අයබෝන් ඔබට යා කිසිම දෙයකට උනන්දුවක් ගන්න පෙරොන් වෙලේ නිදා ගන්නවා කරව අයිදගෙන ඉන්න එච්චරයි කරන්නේ. අපි එයාට කිසිම අවශ්‍යතාවයක් කියලා පහදේ කාන්නෙත් නැහැ. ඉතින් දැන් අපි ඒ පාර දැන් අපි සමාහල් වෛද්‍යරෙක් කියනවා මෙයා පුනරුත්ථාපන කඩවුරුකින් ගන්න කියලා. කිසිම එහෙම යම් මොකක්ද මේකට කරන්නේ කියලා මෙන්නු තමයි දැන් අපිට තියෙන්නේ. කිසිම දෙයකට උනන්දුවක් ගන්න අඳුරක් පළඳමක් ගන්නවත් නැහැ, නාන්නෙත් නැහැ ඒක. කියලා තමයි හැමදේම කරවන්න වෙන්නේ. ඔබමත්ම ස්තුති මතනේ ડોක්ටර් කියන දෙයක් ඇදී අනේ මම සද්ද මේ වගේ වෙලාවක අපිට පේනවා දැන් ඖෂධ වල තියෙනවා යම් කිසි අවස්ථා ඖෂධ ප්‍රතිකාර පමනක් ඇදීගෙන යනකොට ශරීරය රෙසිස්ටන්ස් කියලා කියන අපි කියන්නේ ඖෂධයට ප්‍රතිරෝධය දක්වන්න පටන් ගන්නවා ශරීරය. එතකොට සමහර අවස්ථාවල් තියෙනවා කොච්චර ඖෂධ දුන්නත් ඒ තියෙන මූඩ් එකෙන් එහාට යව රිකවර් වෙන්නේ නැහැ. යන්නෙම නැහැ. ඒ වගේ වෙලාවකදී අර වෙන වෙනත් කම්ප්ලිමෙන්ටරිස් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි දැන් අපේ තාම තියෙන ගැටලුවක් තමයි අපි බෙහෙත් පෙත්තකින් කරලකින් කසාය උගුරකින් අරිස්ටකින් මේක ගොඩ දාන්නම් බලනවා. එහෙම යන්නේ නැතුව ඖෂධ ප්‍රතිකාර වෛද්‍යවරයාගේ නිර්දේශ සමග යන අතරතුර අපි කියනවා මේවට බිහෙවියර් තෙරපි ඕනේ. ඒකට CBT එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ කොග්නිටිව් රීස්ට්‍රක්චරින් තෙරපි තියෙනවා. ඒව කරන්න ඕනේ. ඔය දැන් එතුමා යෝජනා කරලා තියෙන කඳවුර කියන්නේ එවැනි දෙයක් විය යුතුයි. එවැනි අවස්ථාවකදී ඒ අයට වෙනත් තමන්ගේ මානසික තත්ත්වය ගොඩනගන මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරකම අනුගමනය කළ යුතුමයි. ඒ සඳහා ඔබට අවස්ථාව තියෙනවා බොහෝ රෝහල්වල තියෙනවා ඒ සඳහා වෙනම ඔය ඔකියුපේෂනල් තෙරපි කියලා එහෙමත් කියන නම් වලින් තියෙනවා තියෙනවා. ඊට අමතරව පෞද්ගලික සේවී ඉන්නත් තියෙනවා. ඒක ලබා ගන්න මොකද ඖෂධයෙන් පමණක්ම සාමාන්‍ය භාෂාවෙන් කියනනම් මේක ගොඩ දා ගන්න හිතන්න එපා. ඊට එහාට ගිය උත්තර ටිකක් ඕනේ සහ ඒ තියෙනවා ඒක කරන්න. අනිත් එක එයාටම ඉඩ ඇරලා ඉන්නත් එපා. අපි ඔක්කොම එකතු වෙලා ආව එළියට ගන්න ඕනේ. මොකද හේතුව සමහර අවස්ථාවලදී මේක එතනින් එහාට ගිහිල්ලා බින්නෝන් මාදේ වගේ තත්ත්වවලට යන්න ඉඩ තියෙනවා. එහෙම ගියොත් ටිකක් තත්ත්වය හොඳ නැති වෙනවා. දැන් සොලංජි කියවනේ ගම්සි සිදුවීමක් ඔබට වුණ. එතකොට ඒ ගැන කතා කරද්දී අපි දැන් අපි හිතනවා මේ නැහැ මම මේ දේ මට එපා කියලා මම මගේ ජීවිතය අතහරිනවා. තමයි ඔබටත් එහෙම වෙන්න ඇති. දැන් නමුත් ඒ ජීවිතේ නැවත ඇති කරගන්න යම්කිසි හේතුවක් අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. මම දැන් ඔබට ඒකේ ඉහිමයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම. දැන් අපි දැන් මගේ මම දැන් කිව්ව දේ අනුව දැන් අපි හිතන්නෙම මේ මම මැරෙන්න මොනේ කියන එකනේ. එතකොට හැබැයි එක තැනකදී මම දන්නේ ඒක සමායට මට මොලෙන් ක්‍රියාත්මක වෙච්ච දෙයක්ද කියන්නේ. එක වෙලාවකදී මට ඇහුණා මගේ අම්මා මට කතා කරනවා. ඒ කියන්නේ ඒක මට හිතාගන්න බෑ. ඒ කියන්නේ මොකක්ද උනේ කියන එක මට හිතාගන්න බෑ. ඒුණා මට එක වෙලාවකදී ඒ කියන්නේ ඒ අන්තෙටම ගියාම මම දැන් මැරෙන්න ඕනේ. දැන් මම මේ දේ වෙන්නම ඕනේ. මං ගෙදර යන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට ඔය දැන් මම කට්ටියත් එක කතා කරනවානේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මට ජීවත් වෙලා වැඩක් නැහැ. මට මැරෙන්න ඕනේ. මට දකින්න ඕනේ මම මැරිලා ඉන්නවා. එතකොට මම මැරුණොත් එයා විඳවනවා. ඒක ඇත්තටම බොරු කතාවක්. මම මැරුණා කියලා කවුරුත් විඳවන්නේ නැහැ. මම මැරුණොත් මගේ දෙමව්පියෝ මේ විඳවයි.
मगे जीवते विनाश कर मगे मट जीवित मगे दूपयोग मट हों जीवित लबादीलतीना माव मेतन कड़गेनाती मम क्रीडिका वक्ना मम योड़ लंका ब्यूटी क्वीन किनक वेन्डूना मंग एवल उत्ति आगे ऐ मम वेन के नैक्वेन जीवते नास्ती करें वेन के नैक्वेन जीवते मेरे एवलावेदी एतन अपेट हितर समान एक हितवेन हित एवला मितने समान हित मोले देखम वेडगरा एक हिंदवेन समाट की अन्ते मट मे दे मम गोडे एंडो मगद अभी हितिंग दया हितनवा ना अभी हितिंग अपे हितशक्ति मत ना अपेट देवल वो डिप्रेशर की देवना अपने अपे हितम आईंक पुला ऐके अभी मे वरदी दया करे तपि देपारा तुम्पार हिता कि अभी मोनहरी दया करा गया दिपार तुम्पार कितला यदे करा यतकोट हितेंग मोले नु अभी क्रियाकराड पास तमें अभी हरी उत्तरेकटे मंगिता ने मैरेज लाइफ एक दैंग उदाहरण की तरह तो तब अभी लव मगान तब दैंग सुसाइड कर गाने तेनकटे एक हेतु तमें अधिक नाय बर ऐके अभी प्रमाण वडा नायार गो अभी गेवा गांड बे अंतिम ऑप्शन एक गेवा गांड विद्याने हेमो अमार विदाल या जीवते सब गण थिंग एक मंगिता ने वे डिप्रेशन वेडी वी मक ओके वेन्नति वेन्न एगोला तिप कंट्रोल कर गा नास्ती आखने तू जीवते लसंट हरिया कारो गेनिचना मंगिता ने वे डिप्रेशन की नति कर गाने बोला अपट मस दिखकर आसान काल क्लबुन अभी गेनहिता अपे पौल गेनहिता हेम दंग आयत्पी रेस मे अन्े आयत्पी सल पास नी अपे जीवते पास नकदपे जीवते किल कनेट हितना मे सह अतना मे सल कि अभी जीवते अत्यावश्यक सली नति नेम अट कुर लेन किल हितना सली वेडिवेला सली वेडिवेला ඒ හැම දෙයක්ම මානසික ආතතියක්ද කියලා හිතෙනවා මේ සමහරක් කෙනෙක්ට සල්ලි නැති නිසා මානසික ආතතියකට එන්නත් පුළුවන් සල්ලි වැඩි වෙලා මානසික ආතතියක් වෙන්නත් පුළුවන් මම තනිය ඩොක්ටර්ට ඒ ගැනම හරි කියන්න ඇති ඔව් සත්‍යද දැන් ඔය ආතතිය සහ විෂාදය වගේ දේවල් සලකනකොට අහිමි වෙන්න තියෙන જાති වැඩි වෙන තරමට මේ මානසික ගැටලුව වැඩි වෙනවා අහිමි වෙන්න දේවල් අඩු වෙච්ච තරමට සලංජි කෙනෙක්ට පින්න කෙඩ දෙයක් නැහැ නේ මොනවද වෙන්නේ හැබැයි දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් ওই මුදල් හෝ අධ්‍යාපනය තනතුරු වටිනාකම ප්‍රසිද්ධිය වගේ දේවල් අදාළම නැහැ විෂාදයට හැබැයි අදාළයි එක තැනකදී ඒ කුමක්ද එවැනි දේ කෙනෙකුට වැඩි නම් ඔවුන්ට අහිමි වෙන්න දේ වැඩි නේ සලංජි නේද දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි යම් අවස්ථාවකදී හිතනවා දැන් සල්ලි ඕනේ නේ දැන් සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ ඒකත් ඇත්තනේ එතකොට අයි අපිට සල්ලි නැතුව මේ ජීවත් වෙන්න බැරි අපි ගොඩක් නගරයේ නාගරික පරිසරයක ඉන්න නිසානේ ඈත ගමක මිනිසුන්ට අදටත් සල්ලි මහලුකු ප්‍රශ්නයක් නෙමෙයි සලංජි වැවට ගිහිලා නාන් එනකොට දවල්ටයි හෙට රෑටයි අනිද්දටත් කන්ඩ එක්ක දේවල් කඩාගෙන ඉන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නෑ ඒ අයට මුදලක් ඕන වෙන්නේ ඉතාලම සීමිතව නේ අපිට එන විදුලි බිල් ලයිට් බිල් එතකොට ඔය වතුර බිල් ගෑස් බිල් ඔය මුකුත් ටික නෑ එතකොට අපිට එකක් පේනවා මුදලත් එක්ක අපි ලොකු අවුලක ඉන්නවා ඒ නිසාවෙන් අපිට සල්ලි නැත්තම් ડિප්‍රෙස් වෙනවා පස්සේ හම්බ කරපු සල්ලි ටික වියදම් වෙනකොට ડિප්‍රෙෂන් එනවා නේ රුපියල් 50ට 100ට අපි අතරේ ගැටුම් ඇති වෙනවා එතනිනුත් එහාට ගිහිලා තව මදි වෙනකොට අපේ අවශ්‍යතා වැඩි වෙනකොට මුදල පැහැදිලිවම අපිව ડિප්‍රෙස් කරන ලක්ෂණයක් බවට හේතුවක් බවට පරිවර්තන වෙලා තියෙනවා ඒකම කියන්න ඕන දෙකක් තමයි දැන් යම් එක අහිමි වීමක් සලකනකොට ඒකත් එක්ක වැලට තව අහිමි වීම අපිට සිද්ධ වෙනවා ඒ තමයි අපි ඉන්න තැන අනුව එතකොට ධනෙන් බලෙන් යම් යම් ප්‍රසිද්ධියන්ගෙන් අපි වැඩි තැනක ඉන්නවා නම් හිතමුකෝ පවුල කැඩුනා
ළමයා ඉගෙන ගත්තේ නැහැ ශිෂ්‍යත්වයේ අසමත් වුණා රස්සාව නැති වුණා මෙවැනි එක සිද්ධියක් ඇති මගේ තත්ත්වයට හානි වෙනවා මගේ ප්‍රසිද්ධියට හානි වෙනවා නේද මගේ වටපිටාවට මට උත්තර දෙන්න නැතු වෙනවා සලංජි එතකොට මේ ඔක්කොම එකතු වුණාම අපිට මොකද දැනෙන්නේ සියල්ල අහිමි වීමක් දැනෙනවා සියල්ල අහිමි වීමක් සතිත්‍ර මේ සියල්ල අහිමි වීම තමයි මාව ડિප්‍රෙස් කරන්නේ එතකොට කෙනෙක් කියන්න පුළුවන් අයියෝ ඔය ප්‍රේමයේ කැඩුනට අයියෝ ඔය පොඩි ඔය මුදල අහිමි වුණාට ඕකට රට යන්න බැරි වුණාට මොකටද මැරෙන්න හදන්නේ නෑ ඒක විතරක් නෙමෙයි සතිත්‍ර අපි තේරුම් ගන්න ඕනේ පේන්න තියෙන එකයි නමුත් ඒකත් එක්ක වෙන වැලට අහිමි වීම ගොඩක් තියෙනවා මේ නිසා අපිව ડિප්‍රෙස් වෙනවා වැඩි ඈත කාලෙදි අදටත් සමහර අයට අහිමි වීම එකයි නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෑ ඒ නිසා අපි ඉහළට එන්න එන්න විෂාදයට ලක්වීමේ ප්‍රවණතාවයත් වැඩි කියලා මතක තියාගන්න ඕනේ ඉතින් සොලංජිගේ පැත්තට හැරෙන්න ඕනේ දැන් මේ කලමනාකරණය කියන දේ දැන් ඔබ යම්කිසි ආයතනයක රැකියාවක් කරන කෙනෙක් ඒ වගේම අපි ලංකාවේ කීර්තිනාමයක් ලද කෙනෙක් ඒ වගේම දැන් අපි කතා කරද්දී හොඳ සහෝදරියක් ඒ වගේම හොඳ දුවෙක් මේ හැම දෙයක්ින්ම මේ කොහොමද මේ දැන් ඔබ කියවනේ දැන් ડિප්‍රෙෂන් කියන එක අපිට තියෙන්න පුළුවන්. හැබැයි ඒක නැති වෙන දේවල් ඔබ මොනවද කරේ? මම කියන්නේ ඔබගේ අත්දැකීමත් එක්ක කියලා නම් මං හිතන දේ ඔබට වැටහෙවි කියලා මම හිතනවා. දැන් ડિප්‍රෙෂන් කියන දේ ගැන කතා කරොත් දැන් ඒක අපිට නැති කරගන්න නම් අපි අපේ හිතෙන්මනේ දේවල් අපි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි එතකොට අපේ දෛනික වැඩ එක්ක අපි අතර බිසි වෙන්න ඕනේ. එතකොට අපි වැඩිපුර කාලය නේද ડોක්ටර් කියන්නේ ඩෙමෝපියොත් එක්ක සහෝදරියෝ යාළුවන්ත් එක්ක ගත කරන්න ඕනේ. එතකොට ඔෆිස් වැඩක් තියෙනවා නම් ඒකට ඔකියුපයිඩ් වෙන එක තමයි මම හිතන්නේ ડિප්‍රෙෂන් නැති වෙන. මොකද අපි එතකොට අපි දන්නවනේ වර්කින් මූඩ් එකක් අපිට තියෙනවා. එතකොට ෆැමිලි ටයිම් එකක් තියෙනවා. ඒකත් එක්ක අපි මූව් වෙනකොට මම හිතන්නේ අපිට ওই මානසික ආතතිය, විෂාදය ওই කියන දේවල් ඔක්කොම මගේ හැරෙනවා. මොකද හරි ආදරයක් අපිට ලැබෙන්නේ එතනින්. අපි හරියට දේවල් ලබා ගන්න තරක් තමයි එතන. ඉතින් මන්නම් හිතන්නේ මේ අපි ඔය මොලේට අපේ හිතට අපේ මොලේට එනවා නම් මේ දේ වැරදි හරි මේ දේ හරි හරි කියලා නම් අපි මන්නම් කියන්නේ සිය පාරක් විතර හිතන්න ගන්න ඩිසිෂන් එක උනා. ඒ කියන්නේ ඒක විවාහය වෙන්න පුළුවන් කරන ජොබ් එක වෙන්න පුළුවන් රට යන්න තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම තියෙනවා නම් මන්නම් කියන්නේ අපි ඒ දේවල් මේ හොඳට හිතන්න ඕන හැමදේම හිතලා ගන්න ඕන තියෙන්නේ. මේ ඕවර් තින්කින් උත් එපා. ඕවර් තින්කින් උනා මීට වඩා අපම වෙනවා ඊට පස්සේ. මං කියන්නේ අපි කතා කරන් දැන් මම දකිනවා Facebook එකේ දැන් මේ ළඟදී දවසක දැන් ඔය ප්‍රසිද්ධ එක්කෙනෙක් අපේ ඉන්දියානු බොලිවුඩ් නළුවෙක් නැති වුණා. එතකොට එයා ගැන කියලා ගොඩාක් ස්ටේටස් යනවා, ස්ටෝරීස් යනවා, වගේ යනවා. ඒ අතරතුරේදී මිනිස්සු දානවා, ඒ කියන්නේ ස්ටේටස් අප්ලෝඩ් කරනවා. ඕගලන්ට මොන හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් කතා කරන්න මම ඉන්නවා කියලා. හැබැයි ඔය කිව්වට ඔය කියන පුද්ගලයා කොයිම වෙලාවක ෆෝන් එකක් අන්සර් කරන්නේ නැහැ. ඒ දේ කරන්න එපා. කවුරු හරි එක්කෙනෙක් දුකටපත් වෙලා හරි කවුරු හරි එක්කෙනෙක් කෝල් කරනවා නම් ඒ ෆෝන් එක ආන්සර් කරන්න මොකද ඒ කෝල් එක සමහරවිට මේ මනුස්සයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කෝල් එකක් වෙන්න පුළුවන්. ඉතින් මං කියන්නේ අන්න ඒ වගේ මේ පොඩි පොඩි දේවල් තියෙන චූටි චූටි දේවල් තියෙන මග අරව ගන්න. ඉතින් මේ මාතෘකාව ගැන කතා කරනවා ડોක්ටර් කතා කරන්නේ ගොඩාක් දේවල් තියෙන අද කාලය ඇත්තටම මදි මේ ගැන කතා කරන අපි නැවතත් දවසක හමු වෙමු. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙන ඔබ දෙපළටම දවසේ එකතු වුණාට සොලංගි සොලංජි ගුණවිජය බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ડોක්ටර් කමලේෂ් ජයසිකර බොහොමත්ම ස්තුතියි ආයුබෝවන් කියලා සමු දෙනවා. ඉතින් යන්න කලින් පොඩි දෙයක් කියන්නට ඕනේ. ඒ තමයි දැන් සොලංජි කලින් කිව්වනේ මේ නළුවෙක් ගැන නේද ඉන්දියාවේ නළුවෙක් ඔහු ගැන පොඩි දෙයක් මම කියන්න කැමතියි. ඔහු මෙන්න මේ විදිය දෙයක් කියලා තියෙනවා. ඒ තමයි අපේ ජීවිතේ අපිට සල්ලි, යාන වාහන, අධ්‍යාපනය මේ හැම දෙයක්ම අපිට ලඟා කරගන්න පුළුවන්. හැබැයි අපි හිතනවා නම් ඒ හැම දෙයකින්ම ඉහළ ගැන කල්පනා කරන හැම දෙයක් අපි ඉදිරිය ගැන අපි අනාගතය ප්ලෑන් කරනවා නම් ඔව් ප්ලෑන් කරන්න. හැබැයි මේ ගතවන නිමේෂය, මේ ගතවන මේ කාලය, මේ ඉන්න කාලය හරියාකාරව ගත කරන්න. ඉතින් ඔබත් මේ කාලය හරියාකාරව ගත කරන්න අනාගතය සාර්ථක කරගන්න. ඉතින් අපි ගිහින් එන්න සුබ දවසක් ඔබට.